සම්මා සම්බුදු සරණයි පින්මත්ව බැහැම දිනාටම. සියලු සිත් සතන් ශ්‍රී සද්ධර්මයෙන් ඒ කාලෝකුමත් කිරීම මුක්්‍ය ප්‍රාර්ථනාව අරමුණකොට ගත් සද්ධර්ම සං්‍යවේදනය බෞද්ධ සලකුණ. මෙත් සදහම් විකාශයෙන් ඔබබෙත ඉතාහාමත්ම ගෞුර වෙෙන්යුතුව පරිත්්‍යයාග කරන මෙත් බුද්ධාබී වන්දනා සද්ධර්මානුශාසනාමාලාවේ අතයුතුම් ධර්ම දේශනාවක යප මිලිසාරභ කරන්නේ. ධර්මය ශ්‍රවනය කරන්නට බෙහම දෙනාටම මෙත්සතින් යුතු අපාරාධනා කරනවා. පෙන්මත්නේ ධර්මානු ශාසනපස්තු කරට වැඩමාවදාල අපගේ ගෞරබනේ දේශකයන් වහන්සේ වෙචිටරට ධර්ම කතිකාප පින්මත් පෝජපාද මාතර බහින්ද ස්වාමීන් වහන්සේව සාධනදීන් පාදහබී බන්ධනයෙන් පිළිගනිමු. සාධහෝ සාධහෝ සාධෝ. මෙතුම සදධර්මදේශාවේ පින්මර දායකත්වේ දරමින් මැතිරියයට සම්බන්ධ වන සදහැවත් දායක අධිකාරින් සිහිපත් කරටයි බලාපපුරත්තුබන්නේ. රත්නපුර ලෙල් හොපිටිය පදිංචි කාන්ති මදුරක්ප පරුව හත්මිය තුළු පවුල තවත් පිරිස මෙවතුම් ධර්මානු ශාසනාවේ පින් බර දාහැකත්වේ දරමින් මැතිරයට සම්බන්ධ වනවා පින්වත් හැම දෙනාගේ සියලු අරමුණු ලෙසටම සාක්ෂාත් වේවා ධර්මාව බහෝදේ පිනිස ධර්මධානමය කුසේ පකාරක වේපයි. උතුම් පාත්ථනාවෙන් පින් මස්වාමින් වහන්සේට දැහැත් වටි පෝජා කරමින් පාදහබේ වන්දනින් ධර්මාන ශාස්සනාවට ආරාධනා කරමුෝ. මෙත්සතින් මෙඋතුම් ධර්මය ශ්‍රවනය කරන්නට හැමදිනාටමත් ආරධනය. සාධහෝ, සාධහෝ සාධෝ. අවසරයි අප පින්වත් ස්වාමින් මහන්ස. හැම දෙනාම පන්ටසීලයේ සමාදංවෙන්න නමස්කාරයේ කියන්න, बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि दතියම්පි බුද්ධන් සරනං ගච්ඡමි දුතියම්පි ධම්මං සරනං ගච්චමි දුටයම්පි සංගහං සරනං ගච්ඡමි තතිපි බුද්ධං சරන ගචමි තතියපි धම්ම சරන ගචම තතියපි සගhang saරනගචම පානතිපාතාාවරමනී සික්කාපදං සමාධයාමී අබ්දින්නාධනාාවරමනී සික්කහපදං සමාධයාමි කාමි සුමිච්ඡාචාරාවරමනි සික්හපදං සමාධයාමි මුස්සාවාදාාවරමනී සික්කහපදං සමාධයාමි සුරාමීරය මජ්්‍යපමාදට්ටහනා විරමනිී සික්කහපදං සමාධයාමි අප්පමාදන සම්පාදිීත समन्तः चक्रवालिषु अत्रा गच्छन्तु दीवता सद्धम्मं मं मुनिराजस् शुनन्तु सग्मुखदङ् දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්තා නමුටස්ස බගෙවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහත ඥානචාරස්ස, දසබල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස, ධම්ම රාජස්ස ධම්මත් සාමිස අතාාගෙතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ බගෙවතු අරහතු සබ්බදම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්නිසරස්ස ධම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ දම්මේ සුුවක් පටිහතඥානචාරස්සෙ. දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස දම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා, දම්ම ස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා, මිතියාදුෂ්ටික වචනයක් පිටනො වේවා ගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොබේවා උතුම්මූ භාග්‍යවුතුන් වහන්සේගේ සත්තිමුූ බුද්ධ වච්චනය භාග්‍යවුතුන් වහන්සේ සතුට වෙන ආකාරරියට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරෘෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගීම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝදධ කර ගනිත්වා සාධෝසාතෝසාතුෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදී අපේ මේ පින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් හ සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි ධර්මාණු ශාසනාව සඳහා පිඟතුන මම මාතෘකාව හැටියට තෝරාගන්න අදහස් කර ගත්ත සංයුක්තනි කායිහි සගහත වර්ගට අයත් ඉස්සත් කියන සූත්‍ර දේශනාව දිනක් බුදුරජාණන් වහන්සේ, ජේතවනාරාමේ වැඩවාසය කරන කාලී කොසුල් මහ රජතුමා භාගතුන් වහන්සේ හමුවට ඇවිල්ලා කොසුල් මහ රජතුමා භාග්‍යතුන් වහන්සේ තෙක්ක මිනිම දහම් කතාවක නිරත වෙනවා ජතු භාගතුන් වහන්සේගින් අහනවා කත්තිනුකෝ බන්තේ දානං දාතබ්බං ස්වාමීිණී භාගතුන් වහන්ස අපි කාටද දන්දී යුත්තේ ඒේවෙලා විදී බුදුරජාණන් වහන්සේ පිළිතුරක් ලබල දෙනවා තමන්ගි හිත යම් කිසි තැනකට පැහැදිෙනවද එතනට දන් දෙන්නේ මේ රජතුමාට මිහිම ප්‍රශ්නයක් අහන්න හේතුවක් තියෙනවා හේතුවක් තමයි බුදුරජාණන් වහන්සේට ප්‍රථම බෝධියදම සාරාසංකය කල්පලක්ෂයක් පාරමී දම්පුරලා ඒදුන්නු දාන පලය හරියට මහ වෙහි දෙකක් වහිනෝ වගේ එකම ජීවිතයක ලැබුණ එකන්නේ භාග්‍යතුන් වහන්සේට පින්වතුනි මහා ලාභ සත්කාරයක් ලැබුණේ මහවෙහි දෙකක් වහින වගේ එක වැස්සක් වහිනකොට අපි හිතමු ගංවතුර ගලන මට්ටමි වැස්සක් කියලා ඒ වැස්ස වගේ තවත් ප්‍රැස්සක් වැස්සො අනගරිගෙන මහවෙහි දෙකක් කියලා මිනිමී මහවෙහි දෙකක් වහිනෝ වගේ හබැහි එකකක් වහින වගේ තමයි මහා ලාභ සත්කාරය ක පතුනි භාගතුන් වහන්සට පින්වතුන කොයි තරම්සිව්පසලාබය ලැබුණද අර දවසක් අන්දක විින්ද කියලා එක බමුණෙක් කිහිටිය භාගතු වහන්ස කිර පැහැදිලා න්දකවින්ද බ්‍රාක්්මණය දවසක් බුදුරජාණන් වහන්සේට දානෙටිකක් දෙන්න ඕන කියලා ගැල් පන්සීක බඩුපුොරෝගෙන බුද්ධ ප්‍රමක පන්සීයක් මහසඟරුවන පිටු පස්සින් ගමන් කරනවා අද ඉඩක් ලැබයි අද ඉඩක් ලැබයි අදේ ඉඩක් ලැබයි කියළ ගමන් කරනවා මාසයක් ගියා තුනි කිසිීම දෙයක් පූජ කරකන් ඉඩක් ලැබුන්නේ. මොකද බුද්ධ ප්‍රමක සංගරත්නය වඩිනකොට ඉස්සරහට ඉදිරිෙන් ඉන්නව හැමදාමදානය බාරගත්තු කෙන. බැරිමැටන ආනන්ද හාමුදුරන්ට ගිහින් බමුණ කියනවා සාමීණී මම මාසයක්ම උබහන්සලකි පස්සංාව දානතිිකක් පූජ කරගන්න නමුත්මට ඉඩක් ලැබුන්නේ ස්වාමිනි අඩුම තරමි මට හකුරු ටිකක් හැඳටිකක් වත් පූජ කරගන්න ඉඩත් දෙනෙ බැරි දෙවා බුදුරජාන් වහන්සටේ කාරණාව ගිහින් කිව්වම භාගතුන් වහන්සේ වෙලාවේ අවසර දෙනවා කැදටිකක් පෝජ කරන්න ඒ වගේ තමයි පින්වතනි භාගතුන් වහන්සට මේ ලාබ සත්කාට ලැබුණි හැබැයි මේ ලැබෙන ලාබ සත්කාරයට අන්න තීර්තිකු ඉරිසියා කරා අන්න තීර්තික ඉරිසියා කරා එරිසා භාගතු වහන්සගේ ලාබයට අන්තරායක් කරන විදිේ බොහෝ දේවල් ඔය තීර්තකයෝ කළ නින්දා පහස කළා දවසක් තීර්තකය කල්පනා කරනවා මේ බුදුරජාන් වහන්සේට ලැබෙන්නේ ඔය ජේතවනාරාමත් පිහිට ලදන භූමී වාසනාව නිසා කියලා එනිසා මේ කොසුල්ලයිතුමාව මිත්‍ර කරගෙන අල්ලපුයට තීර්ද කාරමයක් කහදන්න ගිය තිහර ඒ වගේ ලාබ සත්කාරයට ඉදිශයා කරල බොහෝ දේවල් කරා රයිතු තීර්තකයෝ මේ මේ දේශනාව සිදුවෙන කාලේ තන්න එහෙම දෙයක් විච්ච කාලයා. එතමයි දවසක් තීර්තකෝ ගියාග්‍යයක් ගානේ භා්‍යතුන් වහන් සිට මිනි මෙහෙම නින්දාවක් කරගෙන යනවා මොකක්දේ නින්දාව ශ්‍රණ බවත් ගෞතමියෝ මෙහෙම කියනවලු මෛහමේව දානන්දාතබ්බං මටම දන්දියයුතුයි න අයේසං දානන්දා තබ්බං අන්‍යියන්ට දන් නොදියයුතුයි. මෛහමේව සාාවකානං දානන්දාතබ්බං මගේ ශ්‍රාවකයන්ටම දන්දියයුතුයි න අන්‍යේසං සාාවකානන් දානන්දා තබ්බං අන්්‍යං ශ්‍රාවකයන්ට දන් නොදියයුතුයි මහමේව දානං මහත්පලෝහෝතී මටම දෙන දානය මහත් පලවෙනවා. න න්්‍ය සං දානං මහත්පලෝහෝති අන්න අන්ට දෙන දානය මහත් පලවෙනිි නේ. මගේ ශ්‍රාවක්‍යයන්ටම දෙන ධානය මහත් පලවෙනවා අන්න ශ්‍රාවක්‍යන්ට දෙන දානය මහත් පල වෙන්නේ. එක හොඳ දෙයදද ශ්‍රමණ බෞමයො. පිඩාතිය වඩිමින් අන්‍යයන්ගේ ලාභයට මෙිහෙම අන්තරාය කරන එක යුතු දෙයක් ද. එක හොඳ දෙයක් නෙවෙයි එක නොකලයුතු දෙයක් කියලා දැම අන්‍ය තීරතකය ගියාග්‍යයක් ගානේ භාග්‍යතුන් වහන්සට විරුද්ධව මේ වගේ කතාවක් පතරවාගෙන යනවා. ඒ වෙලා විදී කතාව කොසුල් මහා රජතුමා දක්වාම පැතිරිලා ගියා තැමි වනිකට නගරි හැම තැනකව මේ කතාව පැතිරිලා ඉතිං රජතුමා මේ කතා බහලා හිතනවා මේකර කවදාව සිද්ධ වෙන දෙයක් නෙමේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් මේ අනුන්ග ලාභයට අන්තරයක් කරන කෙනෙක් නම දැ ිරිසට ගිහි කිව්වොත් ම මේක කිව්වොත් ඔය ව්‍යාප්තවෙච්ච වැරදි කතාව නතර වෙන්නේ එසම් මේකට සුදුසු දවසක් එනකං ඉන්න ඕන කියලා කොසල් පහරයිතුම අයිවසගෙන ඉදලා ඔන්න ආවා උත්සව දවසා උත්සව දවසක් කාවා උත්සව දවසී රජතුමා නගර අඩබෙරියක් යවනවා අද සියල්ලෝම ජීතවනාරෑමිට යන්න ඕන සම්මාධිට්ටික වීවා මිත්‍යාදිිෂ්ටික වීවා මේ හැම්මකිෙනෙක්ම හැෙනෙක් පන්සලටයන් නනෑ නොයිනවනන් නොවැන්න පුළුවන් ගෙදර ආරක්ෂකයයයි ගර්බන මතාවයි කුඩා දරුවයි පමණයි අනි තැම කෙනෙක් මෙයන්න්න ඕන්න බැරිවෙලාවක්වත් යි කවරු හරි කෙනෙක් නොගියොත් කවනු පනහත් අඩගනවා. ොහොම කතාව කියලා එක රජතුමා විඩියක් දුන්න ඉතිං ඔක්කෝම ගියා පන්සරට එහෙම ගියාම මේ රජතුම තුදේම නාලා දෙ පන්සලට යනවා යන ගමන් හිතනවා බුදුරජාන් වහන්සේගේ දෙමං ගියපු ගමන් ඇත්තද සාමිනමේය උබවහන්සේ කියනව කියල කියන්නේ ඔබහන්සිටම දන්දී යුත්තුයි අනිත්ත යට දන්නවො දියයුතුයි ඔබහන්සේගේ ශ්‍රාවකෑන්ටම දන්දියයුතුයි අන්න ශ්‍රාවකෑන්ට දන්නොදියුතුයි. ඔබහන්සිට දින දානය තමයි මහත් පලවෙන්නේ අ්‍ය අන්ට දින දානය මහත් පල වෙන්නේ කියලා ඇත්තද මේ උබහන්සේහිම කතාවක් කියනවා කියල කියන්නේ. කියල ඇහු ඕතුන් එහෙම භාගතුන් වහන්සේකින් අහ එක හොඳමදීදැ. කිය ොලන කාගින් හරගි ඇයෝති ඇත්ත ඔබ මෙහෙම කතාවක් කියල තියෙන කියල නහැගන බලුවන් දැ එහෙම මිනිස්සු හිතාව කෙළ හිතල රජතුමා කරනමකද එහෙ මහන් නැතුව ප්‍රශ්නයක් කහන්න ඕන භාගතුන් වහන්සේගෙන් මිත්තීර්ථකයන්ගේ තියන මේ මිත්‍යා මතය කැඩන විදිට මේ බොරුව නැතිවෙලා යන විදදියට තමයි මං ප්‍රශ්නයහන්න ඕන කියලා භාග්‍යත්තුන හන්සේ ලඟට ිහිල්ල රජතුමා මෙන්නමී කියපු මොලින් ප්‍රශ්නය හනවා. අහනිමකක්ද කත්තිනයකෝ බන්තේ දානන්දා තබ්බන් ස්වාමීණී කාටද දන්දී යුතුයි. කාටද දන්දින්න ඕනෑ. භාගතු වන්සේ පිළිතුර දෙනවා මහරජ, යමෙකුගේ හිත පැහැදෙනවද පැහැදෙන තැනට දන්දින්න. කාගෑරි හිතත් පැහැදුනු ඒ පැහැදෙන තැනට දන්දින්න. ඉලකට දැන් රයිතුමා බුදුරජාණන් වහන්සේගේෙන් පලබිනි ප්‍රශ්න පිල්තුර ලබා ගත්තම හිස පස්සට හරවලා අරන්න තීරයකගේ මුුණවල් බලවා ඔවුන් කිසිවක් කියාගන්න බැරුව බිම බලාගෙන මහපටන්ගෙල්ලෙන් පොවවාහාරනවලව ො ඔවුන් කිවීම කදදේ බුදු හාමුදුරෝ කියනවා කියල කෙනෙ මටම දන් දෙන්න ඕන මගේ ශ්‍රාව කැන්ටම දන් දෙන්න ඕනෑ එහෙම දුන්නොත් තමයි මහත්ඵල වෙන්නේ කෙල් තමයි බුදු හාමුදුරෝ කියනවා කියලා ඔවුන් කිවේ නමුත් දැන් තේරුණා භාගතු වන්සේ එහෙම කියන්නේ කියන එක භාගත වහන්සේ කිවීමකද හිත්ත පැහැත් දෙෙන තැනට දන් දෙන්නේ. ඉලකට රයිතුම අහනවා ස්වාමීණි පැහැදීම කියනෙ ඕනම කෙනෙකොට ඇතිවන්න පොළුවන්නේ. නිගන්ටයටටත් පහදින්න පොළුවන් අචේලකැන්ටත් පහදින්න පොළුවන් ඕනම තීර්ථකෙකොට පැහැදීමක් ඇතිවෙන්න පොළුවන්. ස්වාමීණි කාට දන්දුන්නමද ධන පලිය මහත් පලවෙනි මහා නිසංසවෙන්නේ බුදුරජාන් වහන්සේ කියනවා මහරජ නුඹ මගින් පලවිනියට ප්‍රශ්නයක්ක් ඇහවා කාටද දන්දින්න ඕන ඒ ප්‍රශ්නි කියනිකා හැබැයි දානයක් මහත් පලවෙන්නේ කාට දුන්නම්ද කිය හන ප්‍රශ්න නන් තවත්ක ඒ දෙකටම එක පිළිතුරක් බලාපොරොත්වෙන එක සුදුසුනේ ඒ දෙකම එක ප්‍රශ්නයක් කෙල හිතන එකත් සුදුසුනය ක ප්‍රශ්න දෙක ප්‍රශ්නහනක නොබේ කටයුත්තක් එකට පිළිතුරු දෙනක මගේ කටයුත්තාක් භාගතුනස් දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ සීලය උසස් නං න්නේ උසස් සිල් තියෙන සීලවන්තය කොට දන්දුන්න තමයි ධානය මහත් පලවෙන්නේ. සීලයේ උසස් වෙනකොට තමයි ධානය මහත් පලවෙන්නේ. සිල්වතකොට දන් දෙෙනකොට මයි ධානය මහත් පලවෙන්නේ. දැන් භාගතුරන් සිතකොට කියනවා. මහරජය. ය යම් ශාසනයක අරහත්ඵලේ ලබල ඉන්න යම් මාරයඋත්තමෙක් වේ නම් අන්න ඔහුට දෙන දාන්නේ මහරජ මහත් පලෝ හෝති මහානිසංසෝ මහත්ඵල ලැබෙනවා මහානිසංස ලැබෙනවා දෙ මෙතනත් පින් උතුන හිතතුළයම් සැකයක් මත් වෙනවා ඒ භාගතුන සිහම කීව කියලා ගදනාස උන්න්නොක නැති කරඩ උදාහරණයට කියනවා මහරජ ඔබගේ රාජ්ජයට හමුදාවට සෙබලෙක් බඳව ගන්නවා ඔබේ හමුදාවට යම්කිසි කෙනෙක් සෙබලෙක් හැටට බඳවගෙන ඔහුට වැටුබ් දෙනවා ඔහුව පෝෂණය කරවා ැයි ඔබ ුදධයක් නැති කාලෙක ඔබට බොහොම ධනය තියෙනකොට ඔබට කිසිවක් විශේෂ අවශ්‍යතාවයක් නැතිකාලෙක ඔබේ ස්ථානයට යම් කිසිකෙනෙක් බඳවගත්තොතිින් වැටුක් දීලා වඩාත්ම ගැමතිවෙන්නේ බඳවගන්න කාවද තැන් අපි පින්හතු හිතන්න පි පිතුන්ට යම් කිසි ස්ථානක ඔන්න යම් පාලන බලයක් ලැබෙනවා ඒ ස්ථානය අධිපති හැටියට කටයුතු කරන්න හැබැතින් ඒ ස්ථානමී ගොඩා දියුණු කළ යුතු දේවලන්නේ මොකද ඔක්කෝම වැඩටික ඔොට කෙරෙනවා සියල්ල හොඳින් කෙරෙනවා පතුම් <ihak violininding warfare> ැ හිතන්න තමන්ට බලයක් තියෙනවා ඒ ස්ථාන සේවකයව බඳපගන්න පඩිදිීල සේවකවු බඳපගන්න අපි පංවතුන් හිතන්ඩ තමන්ට ළමයි හතර පහකුත් තින්නවා බිරිඳකුත් තින්න සහෝදරයොත් ඉන්න ට බලයක් තියනවනං සේවකෝ බදව ගන්න ඉස්සර වෙලා අවස්ථාවදින කාටද ඉස්සර වෙලාම අවස්ථාව දෙන්නේ තමන්ට පැහැදිච්ච දරුවන්ට තමන්ගේ සහෝදරියන්ට ඇයි ඔවුන් තමයි තමන්ට ඉන්න පැහැදුනු අය දැ අප පින්ගවතුන් කොහරි ්‍රිප එකක ගියොත් ආතනය ඒගපපු ගමනදි මොනවහරදය වල් ටික ගන්න මන කවුරු වෙනුවෙන්ද ගන්නේ දරු වෙනුවෙන් ගෙදරීන්නයි වෙනවෙන්නේ එහෙමයි වෙනුවෙන් තමයි ගන්නේ. දෙ එතකොට හිතන්න අපේ පින්වතුන් අය වෙනුවෙන් ගන්නේ ඇයි ඒ අය තමයි තමන්ට පැහැදිච්චයිය තමන්ග හිතේ යම් කිසිව ඉඩක්තියන්නේ ආගී වගේ අඇයට දැ ස්ථානක පිරිසක් බඳවගන්න වනම් ඉස්සරලාම් බඳවගන්න බලන්නේ තමන්ගෙ දරු තමන්ගේ ලඟම ඉන්නය තමන්ගේ ඥාති යිතු පින්වතර දැන් අහනවා දැන් රජතුමත් සාමන්‍යෙන් තමන්ට විශේෂ කට යඋත්තක් නැද යුද්ධ නැත්තං රට සංවරධනය කරන්න කියල විශේෂ පිරිසකගේ අවශ්‍යතාවයක් නැත්තාං. හැබැති සේව කියව් බඳවගන්න පුළුවන් කමත් තියෙනවනම් ඳවගන්න කාවද තමට බැහැදිච්චයේ. රජවර ගොඩාක් කළට ඉට දෙෙන්නේ රාජ කුමාරවරුන්ට. හැබැයි රජතුමාට මිනි මෙිහිම දෙයක් වෙනවා. යුද්ධයක් එෙළඹෙනවා. රයිතුමාට යුද්ධයක් එළබෙනවා. යුද්ධයක් එළමිච්ච ගමංකක දෙවෙන්නේ. දැන් තමන්ගරට වෙන රටකින් ඇවිලා ආක්‍රමණය කල්ලා ඒ රට ඔවුන්ගේ අටතද ගන්නාහ දන්නේ එක රට බීරගන්න තම යෝන එවැනි අවස්ථාවක පින් හතුන රජතුමාගේ ළඟට එනවා ඔන්න රාජ කුමාරී රාජකුමාරයක් කෙනවා එ රජයා ශිල්ප ඉගෙනගරනේ රජකුමාරයා ශිල්පීගෙනගෙනනේ ඒ එන රාජකුමාරයා පුහුණු වෙලානේ කඩු ශිල්ප දුනු ශිල්ප පුහුණු වෙලා නේ අදක්ෂි රජතුමාගේ අරමුණතිනේ යුද්ධේ ජයගන්න නං දැන් එතකොට තන්ගේ අදක්ෂ කරාජකුමාරය පිළිබඳ පහදිනවද අදක්ෂය ගන පැහැදීමක් ඇතිබෙන්නේ. රජුග අවශ්‍යතාවේ තියන්නේ යුද්ධේජයගන්න නම් රජතුමා ඉඩක් දෙන කාටද හොඳින් ශිල්ප ඉගෙන ගත්තු දක්ෂ රාජකුමාරයකුට ඔවුන්ව තමයි තමන්ගේ හමුදාවට . අන්න ඒ වගේ තමයි මහරජය කාරණා පහක් දුරුකරපු කාරණා පහක් වඩපු කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකෝ කුච්ච විචිකිච්ඡා කියන මිනිමී අංග පහ දුරු කරපු සීලස්කන්දය සමාධිස්කන්දය ප්‍රඥාස්කන්දය විමුක්තිස්කන්දයේ විමුක්ති ඥානදර්ශන ස්කන්දය කියන මෙන්න මේ අංග පහ වඩපු උත්තමයාට අපි කියෙනවා රහතන් වහන්සේ කියලා. අන්නේ රහතන් වහන්සේ හරියට දක්ෂයුද සෙබෙලෙක් අගේ. දක්ෂ සටන් සිිල්පියෙක් වගේ ෙ හතුරන් බිඳදමපු ආයන් වහන්සේ සැබෑම දක්ෂයක්. යම්කිසි තමන්ගේ රාජ්‍යයට දක්ෂයක් බඳවගෙන පෝෂණය කරන වගේ තමයි සසර දකින ප්‍රඥාවන්තයා තමන්ගේ සංසාරයට උපකාර කරගන්න පුළුවන් මහත්ඵල ලබන්්ඩ පුළුවන් දන් තමයි දෙන්නේ මහත් ආනිසංසල් ලබන්න පුළුවන් දන් තමයි දෙන්නේ මකද ඔහු දන් දෙන්නේ තමන්ගේ සංසාරය ගැන හිතලා තමන්ගේ සංසාරය ගැන හිතලා ඒක පින්වතුටි විශේෂ කාරණවා උදාහරණය කියන්න අද කාල ගොඩත් දෙනෙක් දන් දෙන්න බලන්න කොට හිතන්නේ මේ හාමුදුරුවරන්ට දන් දෙනට වඩා මේ නැතිබැරි කෙනෙකුට දන්දින එක හොඳයි කෙල් හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේට දෙනවට වඩා සමහර කෙනෙක් හිතන්නේ නැතිබැරි කෙනෙකට දන් දෙන්න පුළුවන් ඊටඩා හොඳයි කෙල් සමහරය කියනවා අවබෝධයක් නැතිගමනිසා කියන කතාව මං උදාහරණය කියන්න අපි හිතවන්න කෙනෙක් ඉන්නවා රැකියාවකට ිල්ලුම් කරපු ඕහුට ආයතන දෙකකින් සම්මොක පරීක්ෂණයකට ඉන්න කියනවා ආයතන දෙකකින් සම්මක පරීක්ෂණයකට එන්න කියනවා හිත අපි නම්කරම් පලවිනි ආයතන නිතාආයතන දෙවිනි ආයතනය ක නම් කරම පලවිනි ආයතනයට යනවා ගියාම කියනවා මේ අප යායතනය අලුත පටන් ගත්ති අපි තාම දියුණු වෙමී යන්නේ ඔබ ගෙතියනමි සුදුසුකම් අපි ආයතන දියුණුවට විශාල ප්‍රයෝජනයක් වෙනවා අපට මූල්ක වැට පනස්දාහත් දෙන්න වාප ආයතර අසාවට එන්නේ දෙවිනි ආයතනයට යනවා දෙවිනි ආයතනය කියනවා වගේ සුදුසුකන් ඉතාම හොඳයි අපි බොහොම දියුණු වෙලාතිෙන බේ ආයතන පටන්ගන ගොඩක් කල් වෙනවා අපි ගොඩක් දියුණු වෙච්චා තනය අපට පුළුවන්වාට ලක්ෂයක වැටපක් දෙන්නේ කිය කියනවා දැන් පිින්වතුන හිතන්ඩ අර සම්මක පරීක්ෂණයට ගියපුූවර මනුස්සයා මෙහෙම හිතනවද අර ආයතනයට මගේ සේවේ ගොඩක් ප්‍රයෝජනමත් ඔවු හරි පව් ඔවුන් දියවුණ වෙන්නේ ඉන්නේ එස කමක්නේ මට පනස්දහක වැටුපක් ලැබු නට මගේ තියෙන දක්ෂතාවේ ඔවන්ට ප්‍රයෝජනමත්තිසා මං ඔවුන්ගේ ආයතන දියුණු කරඩ මට ලක්ෂ වැටුප වැඩන්නේම පනස්ථහි වැටුපට රස්සාාව කරණ යනව කියනවාද. ඒවන්නේ. තෝරගන්න මොුණ අහිතිනේද. ලක්ෂයක් වැටුපදදින යිහිතිනය රස්සාාව ැබයි මනිු දන්ඳදින්න ගාම හිතනවා මිනිසු හරි පව් කනෑ බොන්න නෑ මේ තිරිසන් සත්තු හරි පව් කන්නනෑ බොන්න නෑ පිංවතුන අපට අනුකම්පාව තියෙන්නෝඕන තමයි දන් දෙනකොට නමුත් හිතන්න කොයිඉතිං තිරිසන්ගත සත්තු කී දෙනකොට පින්වතුන දන්දීල ඒ අනුකම්පාව නැති කරන්නද ැතිබැරි මනිස්සු කීදනෙකොට දන්දීලා අනුකම්පාව නැති කරන්නද එක කවදාවත් ලෝක පින්වතන සිද්ධ වෙන දෙයක් නෙමෙයි දියුණු රාජ්‍යන් වල පවා නැතිබෙර මිනිස්සු ඉන්නවා අනුන්ගෙන් අතපාලය යම කොපයාගණ මිනිසු ඉන්නවා ඒ රටල්ල රතවන තරගම් බෙනවන සමහරයාචකය ලොක කවතාවවත් කෙවර වෙන්නේ නමුත් අපි තේරුම් කරගන්න ොට දේතම මේ සංසාරය කියල කියන්නේ නවති නිකක් නෙවේ මේ ගමන් කරනක මේ ජීවිතය අපි යනවා මේ ජීවිතය ගත කරලා ඊළඟ ජීවිතයකට යනවා සසරෙන් කෙලවරවෙන්නේ නැති තාකල් නිවන් දකින නැති තාකල් බ ම පින්වතුනිිමේ සංසාරය යනවා එන අපි පුළුවන් හැම බිලාවකම කොසල් බඩන්්ඩෝන හැවේ මතකතියාගණ්ඩෝ නර ලොකු වැටුපක් ලබන රස්සාාවතෝරගන්න වගේ තමයි පුළුවන් තරම් පින්වතුර අපි බලන්න වන සංසාරයට මහ පින්ං ගරැස් කරගන්න. හිතල බලන්න පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන්දනකොට ඒ දානය පින්වතුන කී ගුණයකින් සංසාරය අපටආනිි සංස ැබෙනවද අර උදාහරණයක් කියල තියෙන්නේ මුළු ජම්බුද්දීපයම සමභූමියයක් කරලා ජම්බුද්ධීපේ කියන්නේ විශාල භූමියන් යුදුන් දහදාහක් විශාලයි ුද්ධීපය යුදුන් දදා ජම්බුද්ධීපය අපි දකින ඉන්දාවම නෙවෙෙයි සෝවේට ටෘුසිියාව හිමාලය කියන ඉස්පා්ඥයේ කියන මිනිමී අත්ති විශාල මහදීපිට තමයි ජම්බුද්ධීපය කියන්නේ යුදුන් දහදාහක් විශාලයි එතකොට මන්නෙමී භූමි ප්‍රදේශය හරියට හිතන්නක පැදුරක් වගේ සම භූමයක් ඒ සමාන්තරව පිහිටියේ භෝමියේ සෝවාන් වහන්සේලා පේලි පහක්වාඩිකරවනවා. සෝවාන් වහන්සල පේලි දහයක් වාඩිකරවනවා. සකෘර්දාගාමී වෙච්චාරෙන් වහන්සේලා පේළි පහක් වාඩිකරවනවා. අනාගාමී විච්චාරණ වහන්සලා පේළි දෙකහමාරක් වාඩිකරවනවා. රහතන් වහන්සේලා කහමාරක් වාඩිකරවනවා පසේ බුදුරජන් වහන්සෙලක පේළියක් වාඩිකරනවා යම් කිසි වීර්යවන්තේ හිතන්නකො ඔන්නඒ සියල්ලෝටම දානයක් දෙනව කියලා මං සඳහන් කරා ඒ වාඩිවිලායින්න බෝමිය ජම්බුද්ධීපය යුදුන් දහ දහක් විශාලයි යොදුනක් යැන සතපුම් දහයක් වශෙන්ගත්තොත් දහය දහ දහඟඩි කළ බලන අනිච්චර ප්‍රමාණයක විහිදිච්ච භූමියයක් තමයි යම්බුද්ධේපිය අන්නේ භූමිය තමයි දැම්ම මේ පිරිස වාඩි වෙලාඉන්නේ පිතුන අන්න ඒ උත්තමයන් වහන්සේට යම් කිසි කෙනෙක් හල දානයක් දෙෙනවා ැනක ඉච්චර පිරිසකට දැදුුන්නම කොච්චර නිසංස ලැනිිවද නමුත් බුදුරජන් වහන්ස දේශනා කරනවා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දින දානී ආනිසංස එක භාගතුන් වහන්සේ නමකට දින දානී ආනිසංස ආනිසංස වලින් සොලොස් කලාවෙන් එක කලාවක්වත් අරතරම් මහ පිරිසකට දන්ඩුන්නට ලැබින් හැලු දැ සෝවාන් වහන්සේ ගෙන කතා කනකොට කියන්නේ සෝවාන් මාර්ගස්ත කෙනාට දෙනදානේ ආනිසන්සය පල දෙනවලු ජීවිත අසංකයා සෝවාන් මාර්ගස්ත කෙනාට අසංකයක් කියන්නේ යි බිදුු එකසිේ හතලයක් කියනි ලක්කමට අසංකය කියන්නේ එච්චර කාලයක් පල දෙනවා සෝවාන මාරගස්ත කනාට දෙන දානය ආනිසංස තුට සෝන් පලස්ට යට දෙෙන් දානය ආනිසංස සකදාගාමී වහන්සට දෙන ආනිසංස කියල තින ගණංවලින් නෙමේ අනන්තයි කියලා ආනිසංස කියල තින අනන්තයි කියලා ය හොම දන්දීල දන්දීලා ඒ පිරිසට දෙනදාාන ආනිසංස කොච්චරදකි හිතන්නක ඒ පිරිස දින ධන ආනිසංස කොචරද කි හිතන්නේ සෝවාන මාර්ගස්ථ කෙනෙ එක් කෙනෙ කොට දෙන දානය ආනිසංස ලැබෙනවා ජීවි තාසංකයක් නංග ඉතන්නකොති ෝන් වහන්සේ දෙන දානයා නිසස සකදාගාමි වහන්සේ එක නමකට දින දානයයා නිසන්ස නමුත් මෙතන කියන්නේ ජම්බුද්ධීපී සෝවාන් වහන්සේලා පිලිදායා සකදාගාමී වහන්සල පිලි පහ අනාගාමී වහන්සල පිළි ද්දිකා මාරක් රහතන් වහන්සල පිළිකාමාරක් පසේ බුදුරජන් වහන්ස පිළිිය හිතන්න කරෙන් එකක් නමකට දින ධදානය සංසෝස ඔහොමනං හිතන්ු කරත්තර විශාලි පිරිසකට දන්දුුන්නනම් කොච්චරාණිංස ලබිෙනද නමුත් කියන්නමකක්ද එකක් සම්මා සම්බුදුරජණන් වහන්සේ නම්මකට දින දාාන ආනි සංසවලින් සොලොස් කලාවෙන් එක කලාවක් වත් අච්චර පිරිසකට දන්දුන්නට ලැබෙන්නේ කියලා ඉතිං අපි පින්ගතුම හිතල බලන්නකෝ සම්ම සබදුරජන් වහන්ස දමකට ද ලැබෙන දානි ආනිසංසක කොච්චරද අ වැඩි වැටුපක් ලබන රස්සාාවනං අපි තෝර ගන්නේ සස්සර යන ඔබ මම සංසාරට පින් උතුන වැඩි ආනිසංස ලබාධන පින්කම් තමයි පින් හතුනැ අපි කරගට ඕන මොකද මේ යනගමන සුළු පටු ගමනක් නෙමී මගවිය දැන් හදා ගන්නඩ ලැබණි බොහම කලාාතුරකි මගවිය දැන් හදාගන්න ලැබනි බොහම කලාාතුරකි හිතන්න බලන්න දැන් අපිමී ගෞතම සම්මා සම්බුදුරජන් වහන්සගේ සාසනය ආයි පහලවෙන්නේ මෛත්‍රීිය සම්මා සම්බුදුරජන් වහන්සගේ ශාසනය මෛත්‍රී සම්මා සම්බුදුරජන් වහන්සේ ශාසනය මගැහැරුනම ධර්මී සඳහන් කල තියන පින්වතුන ආය සම්මා සම්බුදුරජන් වහන්සේ නමක් මොුණගෙහින්නේ කල්පාසංකයකට පස්සේ. කල්පාසංකයක් කියෙන කොච්චිට කාලයක්ත්ද. කල්පාසංකයක් කියල කියන්නේ. එක මහා කල්ප එකක තියෙන අන්තර කල්ප දෙසිය පණසයක් එක අන්තර කල්පයක් කියල කියන්නේ අන්තර් කල්පික තියන මනුෂ්‍ය වර්ෂගානය සඳහන් කල තියන අ සූහයි ලක්ෂ හතලිස් දහ වැඩි කරන්න ඕන අසංකයකි නිලක්කමින් අසංකය කෙනෙ එකයි බින්දුු එකසිේ හතලිකි නිලක්කට අසූහායලක්ෂ හතලිස් දහ වැඩිරන්නුන අසංකිගි නිලක්කමින් ඒ ලැබෙන පිළිතුර තමයි කන්තර කල්පිකට තියෙන මනුෂ්‍ය වර්ෂ ගානය ඉවැනි අන්තර කල්ප දෙසය පනසෑ මහා කල්පකට තියෙනවනං එනං ඒලබිච්ච පිළිතුර වැඩි කරන්න ඕන දෙසය පනසයින් කොට ලැබෙනවා එක මහාකල්ප එකට තියෙන මනුෂවර්ෂගාන එවැනි මහාකල්ප එකයිබින්ද එකසිය හතලිහිට තමයි මහාකල් පාසංකයක් කල කියන්නේ එවැනි මහාකල්ප එකයි බින්දු එකසිය හතලිය ආය බුදුගින පහල වෙන ඔන්න ච්චර කල්ප්ට බලාගන්න වෙන ඉතල බලණෙති බුදුකෙනෙක් පහළ වෙනොච්චර කල්ගියාට මේ බුද්ධ සාාසනය හෝ අනාගතය බුදු ශාසනය හෝ මේ සසරින් එතර නොවනොත් ඔබත් ම ඔබත් මමත් පින්වොතුන මේ සංසාර සංසාරී ගමන් කරනවා ඔබත් මමත් මේ සංසාරයේ ගමන් කරනවා එනිසාපේ පින්වතුන් මේක හොඳින් අවබෝධ කරගෙන ලැබිච්ච මොහොතේ පුළුවන් තරම් බින් තුේ මගවී දැන් රැස් කර ගන්න අපි පං ඔතුන්ට හිතන්නකෝ එක දවසකට භාගතු වහන්සට පැංවීදුරුවක් පූජකරොත් කොච්චරණ සංසලැබෙනවද එක පැං එකක් තමන්ගේ ගෙදර භාගතු වහන්සට පූජ කරන්න එක කිරිවීදුරුව පූජ කරන භාගෙතු වහන්සට පළතුර විශෂ කප්පූජ කරන භාගතන හන්සේය විශේෂ දවසකට දානටිකප්පූජ කරන්නේ ති හිතන්නක ජම්බුද්ධීපේම්ම වාඩිකරවල අරතරම් පිරිසකට දන්දිනමටත් වඩා එක සම්මා සම්බුදුරජන් වහන්ේ නමකට දන්දදිනක මිච්චරණනි සංස ලබෙන වනං හිතන්න අපට කොච්ච රාණනි සංස පින් ඔතුනනි හොයාගන්න පුළුවන්ද දසගන ැ මටහිතන ොඩත්දනුකොට මේට යොමු එනහිත නැත්තේ එහෙම පිනක් කරගන්නත් තමංගළඟ සසරන්ගෙනාව පින්තිී නොනෙ කෙළ මටහිතෙන්නේ. එනිසාපේ පින්වතුන් මෙිනි මේක නුවනින් අවබෝධ කරගෙන පුළුආන්තරන් ලැබෙච්ච ජීවිතේ වීරය වඩන්න බෑයම් කරන්න. තේසේ වීරය වඩමි මේ ලැබෙච්ච දුරලබ මනුෂශාත්ම භාාවය තුළ බොහෝ කුසල් දහම් වඩා ගණ්ඩ බොහෝ පින්දහම් කරගණ්ඩ පින්වත් හැම දෙනාටම අද මේ උතුම් සදහම් දේශනාව උපකාරවේ වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහෙමනං අදදවසේදී මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වල රැස්කරගත්තු උදාරකුසලානි සංස ධර්මයන්ගේ බලයේෙන්. අද දේශනාවේ දායකත්තේ දරන පිංවතුන්ට පි පුුණයාාන මෝදනා කරනවා. රත්න පොර ලෙල්ලොපිටිය පදිංචි කාන්ති මදුරක්්පෙරුම ඇතුළු හිතවත් පිරිසත් තමයි මේ උතුම් දේශනාවේ දායකත්තෙ දරන්නේ. එපෙන් ඔඋතුන්ගේ විශේෂ මරමුණ තමයි බුද්ධ සාසනයක අගපදවි ලබාගෙන නිරවානාබෝධය කරගැනීමට මේ උතුම්මූ දරමදානෙ විිපින හැමදිනාට මුප්පකාරභීවාකෙන උදාර පාර්ථනාවක් අද දවස්සේ සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙනවා. එවගේම තමයි විශේෂීම පුුණාන මෝදනා කරනවා භික්ෂුරෝහල ටඩුපාඩූ අෞෂධ වරගයක් සොයාගැනීමට තමන්ට උපකාර කළ වෛද්‍ය සාගර මහත්මියටත් එවගේම කීරති සම්පත්ගුරු මහත්මාටත් එවගේම සීරුදිනාට සහ ඒ අයිගේ පවුල්ලට සම්බධය හැමදිනාටමත් සසර වසනතුරු කිසි රෝගාබාධියකට ගලක් නොවී අකල් මරණයකට පත් නොවී සංසාරයේ බක්කුල මහරහතන් වහන්සේබගේ නිරෝගී සුවේ ලබාගෙන සසර දීර්ඝාෞෂ සම්පත්තිය ලබාගන්නටත් මේ උදාරපින උපකාරවේවා කියලා ඒහැමදිනාටම විශේෂයේම පුුණාන මෝදනා කරනවා. එවගේම ධර්මදානය සඳහා අෞෂධමය පුුණෙ කර්මයානි සංස බලෙන් දිනවල ගිලංව ප්‍රතිකාර ලබන විජේපාල මහත් මාටත් මෙ විලාව ආශිරුවාදය කරන එවගේම ගිලන් භික්‍ෂුන් වහන්සේලාටත් ඉක්මං සුවේ ලැබේවා කියලා මේ විලාබේදී සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරුවාදය කරනවා. දේශිකාණන් වහන්සේටත් මෙවැනි පින්කම් කරගනීම ටිඩ් ලබාදන පින්වත් ගලුගමේ ඥානදීප පින්වසාමින්න් වහන්සේටත් එවගේම ශාසනී හිත දෙ සියලු මහා සංගරත්නයටත් ලබන්නාව නවවසර ශාසනික කටයුතු සෝසේකරගෙන ඇෑමට නිදුක් නිරෝගී සෝපත් භාවය ලැබේවා කියලා මේ වෙලාවේදී ආශිරුවාදය කරනවා. එවගේම අපටත් පවුලට සැම්බඳ සැම දෙනාන්ටමත් නවසර තුළත් බොහෝ පින්දහම් කර ගැනීම සඳහත් අපගේ නිරෝගී භාාවයක්ත් ආවශ්‍ය ධනයන් සද්ධාවත් නොනෙසී පවතිත්වා කියල විශේෂීම පින් ඔතුනි පුඥානමෝදනා කළ පාර්ථනා කරනවා. එවක්ගේම මේ පින් අපනමි මියපරලෝගයේ පින් බලාපුරොත්තුන හැමඳනාටමත් දෙමවපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනමෝදන් වේවා එවගේම සුමන සම්න්ධි විරාජෝත්තුමන් වහන්සේ ශක්‍රදේවේද්‍රයන් වහන්සේ සතරවරන් දෙවියන් ඇතුළු සියලු සම්ය දුෘෂ්ටික දෙවියන්ටත් මේ පින් අනමෝදන් වේවා දෙවියන්ගේ දිියම යසසුරු වඩා වැඩිවී. වරධනීව අවසානයේ නිර්වාණබෝධය කර ගැනීම පිණිස මේ සියලු පුුණ කර්මියෝ, පරලෝ සැපත් ඥාතීන්ටත් දේශකයන් වහන්සේටත් අපහැම දෙනාටමත් එකසේම උපකාරවේවා කියලා මේ වෙලාවේ සාධෝ කියයා පුුණ්‍යානමෝදනා කරලා ප්‍රාර්ථනා කරනවා. එම නං අදවස රැස්කරගත්තු සියලු කුස ධර්මයන්ගේ බලය. පිගත් හැමද නාට මේ වෙලාව්‍ය ශිරවාදය කරනවා රැස්කරගත් උදාාර කුසලානි සංසධර්මියන්ගේ බලෙෙන් ඔබහම්බ ඇම දෙෙන නාටමන් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරෙන් සොක සහගත ප්‍රතිපදාවින් උතුම් චතුරර් සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක් ම වේවායි සාධෝසාසාධෝ කියාපී ප්‍රාර්ථනා කරගමෝන්. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං. ධර්මය ශවභනය කළ සත්පුරෂ පත්හැම දෙනාටම දරභාව බොහදේවේවායි ප්‍රර්ථනා කරනවා. ැමෙත් දහම සුව පත් කරනු මෙත් සදහම් විකාශයේ බුද්ධාාවි වන්දන සද්ධර්රමාණු ශාසනාවකු යොබ ශ්‍රපණය කළේ ධර්මාණු ශාසන විචිටිවත්ව දේශනා කොට බදාලාප පිින්මත් පූජ පාද මාන්තර බහින්ද ස්වාමින්න් වහන්සේට සාධනදින් පොන්‍යයාහනු මොදනා කරම. සාධහෝ සාධහෝ සාධෝ. ධර්මාණු ශාසනාවේ දායකත්වේ ධරමින් මදිරට සම්බන්ධවට දන ප්‍රත්න පුර ලල්ලො පිට ේ පදිච න්ති මදර පෙරු හම ඇතුල පවලේ. ඒතවත් පිරිස ඒ හැම දෙනනාටම දුක්න ලෝගේයේ භාවය සොපත් භවේ තුනුරුුවන්ගේ අනන්තාශිර වාදියවේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේනි මහනින් සමු ගණටයි බලාපොරත්තුබන්නේ. අවසන් වශයෙන් ස්වාමින්න් මහන්සේට පරිෂ් කහර පෝජාවන් සිදු කරමින්. හැම දෙනාටම සම්මා සම්බුදු සරමයි.